අයිබෝන් නිපුන් ජයසිරි YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න හිතුව ෆොටෝග්‍රැෆි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඉතින් ඒක තමයි කැමරා එක කොහොමද ක්ලීන් කරලා හොඳට තියාගන්නේ කියන එක. ඉතින් ඒකට අපිට ක්ලීනින් කිට්ස් අවශ්‍ය වෙනවා. ඉතින් අද මම රිවිව් කරන්න යන්නේ Canon ක්ලීනින් කිට් එකක්. දිගටම රැඳිලා ඉන්න නිපුන් ජයසිරි YouTube channel එකත් එක්ක. ඉතින් ක්ලීනින් කිට් එක ගත්තා මෙන්න මේ වගේ පැකින් එක තමයි මේ ක්ලීනින් කිට් එක දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන බ්ලෝවර් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ටූල්ස් ටිකක්, ඒ වගේම ක්ලෝත් එකක්, ඒ වගේම ලික්විඩ් එකක්, ඒ ඔක්කොම ටික මේ පැත්තේ දාලා තියෙන්නේ. මේ පැත්තේ ක්ලීනින් කිට් එක ගැන විස්තරය දාලා තියෙනවා මෙතන මේ විදිහට. මේක ගලවන්න බැරි වෙන විදිහට සීල් කරලා තියෙන්නේ. අපි මේක මුලින්ම ගලවගෙන යමු. ඇතුලේ තියෙන ඒවා කොහොමද කියලා බලන්න. ඒකට මම මෙන්න මේ වගේ পেපර් කටරයක් පාවිච්චි කරනවා. මේක නම් හරි ගියේ නෑ. මේකෙන් නම් මේ කපා ගන්න බැරි වුණා. ඉතින් එහෙනම් කතුරක් යූස් කරන්න යන්නේ. හරි මම දැන් කතරෙන් මේක මේ විදිහට කපා ගත්තා. পেපර් කටරේ නම් ඕගොල්ලෝ ට්‍රයි කරන්න යන්න එපා. পেපර් කටරේ නම් මේක කපන්න බෑ. දැන් මේ විදිහට මේක ඕපන් කරගෙන බලමු. මේ පත්‍රම ඕපන් කරන්න තියෙන තීනිය වැටෙයි. හරි මේක දැන් මේ විදිහට ඕපන් කරාම මුලින්ම අපිට ගන්න පුළුවන් මේක මේ වගේ මේ තියෙන කාඩ් එක. මේක නම් කාඩ්බෝඩ් එකකින් හදලා තියෙන්නේ. මේක විස්තර ටික ඔයාලට දැන් බලා ගන්න පුළුවන් හරියටම. හරි මම මුලින්ම ගන්න මේක. මේ තියෙන නේම් බ්ලෝවර් එකක්. මේක රබර් වලින් හදලා තියෙන්නේ. මේ කොටස ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ඒ වගේ මේකේ පොඩි කවර් එකකුත් තියෙනවා. මෙන්න මේ වගේ තමයි මේ බ්ලෝවර් එක තියෙන්නේ. අපි මේක මේ විදිහට ප්‍රෙස් කරාම මෙතනින් හොඳ හුලම් පාරක් එනවා. ඇත්තටම මම හිතුවේ නෑ මෙච්චර මේකෙන් මේ හොඳ සාද හුලම් පාරක් එයි කියලා. මේකෙන් සාමාන්‍යයෙන් තියෙන ඩූවිලි අයින් කරන්න පුළුවන් ගන්නට හොඳ හුලම් පාරක් එනවා. ඔය කැමරා එකේ තියෙන ඩස්ට් එක මේකෙන් හොඳට අයින් කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ මේක ඇතුලේ තිබ්බ මේ අනිත් දේවල් ගැන. මේක ඇතුලේ තියෙනවා ඔයාලා බලුවොත් බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ මොකද්ද මේක? මේක ඇවිල්ලා බ්‍රෂ් එකක්. මේ බ්‍රෂ් එකක් තියෙනවා මේකේ. Canon බ්‍රෂ් එකක්. මේක ගොඩක් soft බ්‍රෂ් එකක්. මේකෙන් පුළුවන් අපිට කැමරා එකේ තියෙන ලෙන්ස් වල තියෙන හිම ඩස්ට් එක අයින් කරගන්න, දූවිලි අයින් කරගන්න. හොඳ කවර් එකකුත් තියෙනවා මේකේ. ඒකත් මම පැත්තකින් තියනවා. ඊළඟට මේ තියෙන Canon ක්ලීනින් ෆ්‍රී. මේ Canon ක්ලීනින් ලික්විඩ් එකක් තියෙනවා මේකේ. මේකේ තියෙන මේක යූස් කරන විදිහත් මේකේ දාලා තියෙනවා. මේක ස්ප්‍රේ බොටල් එකක් ස්ප්‍රේ කරන්න තියෙන්නේ. මේක මම හිතන්නේ කැමරා එකට ඩිරෙක්ට් ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වුණත් ඔයාලා මේක පොකටත් කැමරා එකේ ස්විච් තියෙන තැන් වලට ඒ වගේ තැන් වලට මේක ස්ප්‍රේ කරන්න යන්න එපා. ඒකට ඔයාලට පුළුවන් මේක තමුණක් තියෙන්නේ මේ ක්ලෝත් එකක් තියෙනවා. Canon ක්ලෝත් එකක්. මේ ක්ලෝත් එකට මේ ලික්විඩ් එක ස්ප්‍රේ කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් කැම් එක හොඳට ක්ලීන් කරගන්න. මේ කෙලින්ම කැමරා එකට නම් ස්ප්‍රේ කරන්න එක හොඳ නෑ. මොකද මේක ෂුවර් නෑ අපිට මොනවද තියෙන්නේ කියලා. මේ වගේ සාමාන්‍යයෙන් කැමරාස් ක්ලීන් කරන්න ගන්නේ ඉස ප්‍රොෆයිල් කියන ලික්විඩ් එක. මේක ඉස ප්‍රොෆයිල් තියෙනවා කියලා තමයි තියෙන්නේ. ඒනොත් කෝකටත් හොඳයි ඔයා මේක ස්ප්‍රේ කරන්න මේ ක්ලෝත් එකට ඊට පස්සේ කැම් එක ක්ලීන් කරන්න. හරි ඊළඟට බලමු මොනවද තියෙන්නේ කියලා මේකේ. හරි ඊට පස්සේ කොටන් බඩ්ස් ටිකක් තියෙනවා. කොටන් බඩ් එකක් තියෙනවා. ඒවත් පුළුවන් ඔයාලට කැම් එක ක්ලීන් කරන්න යූස් කරන්න. මොකද්ද බ්‍රෂ් එක. මේ බ්‍රෂ් එකක් තියෙනවා තව. මේ බ්‍රෂ් එකක් යූස් කරලා ඔයාලට කැමරා එකේ පොඩි ටැං ක්ලීන් කරගන්න පුළුවන්.
මේක නම් මම හිතන්නේ කැමරාවේ බොඩි එක ක්ලීන් කරන්න නෙමෙයි ලෙන්ස් එක ක්ලීන් කරන්න තියෙන බ්‍රෂ් එකක්. ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ටිෂුස් වගේක්. මේක ස්පෙෂල් ටිෂු එකක්. මේක පුළුවන් මේක ගොඩක්ම පාවිච්චි කරන්නේ ලෙන්ස් එක ක්ලීන් කරන්න. මම ඔයාලට මේ කලින් ක්ලෝත් එකක් පෙන්නුවා. මේ ක්ලෝත් එකෙන් ලෙන්ස් එක ක්ලීන් කරන්න එපා. ඔයාලට පුළුවන් මෙන්න මේ ටිෂු එකක් පාවිච්චි කරන්න. මේ ටිෂු එකක් අරගෙන මේක ටිෂුස් කීපයක්ම තියෙනවා. ඔයාලට පුළුවන් කොහේ හරි ඔයා ට්‍රැවල් කරලා ෆොටෝ ෂූට් එකක් ගන්න වෙලාවක මේ ටිෂු කැල්ලක් කරගෙන ලෙන්ස් එක හොඳට ක්ලීන් කරලා මේ ටිෂු කැල්ල විසි කරලා ඊට පස්සේ ලෙන්ස් එක ෆිට් කරගන්න. මොකද මේ ලෙන්ස් ක්ලීන් කරන දේවල් තව නැවත නැවත පාවිච්චි කරන්න යන්න එපා. මොකද ඔයාලා දන්නවා ලෙන්ස් එක ෆංගස් හැදෙනවා. ලෙන්ස් එකේ ෆංගස් හැදෙන්නේ බැක්ටීරියාස් ගිහිල්ලා ලෙන්ස් එක තැන්පත් වුනහම. අනික තව දෙයක් කියන්න ලෙන්ස් එක ක්ලීන් කරද්දී ඔයා කටින් පිමින්ද නම් එපා. ඒ කටින් පිම්බුත් අපේ කටේ ඇතුලේ තියෙන බැක්ටීරියාස් ගිහිල්ලා ලෙන්ස් එක ඇතුලේ තැන්පත් වෙලා ඒවා ෆංගස් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ බ්ලෝවර් එක තියෙන්නේ. බ්ලෝවර් එකේ හොඳට මේ වගේ උලන් අල්ලලා ඊට පස්සේ අර ටිෂු එකකින් ලෙන්ස් එක හොඳට පිහගන්න. ඒ ටික තමයි මේ ක්ලීනින් කිට් එක ඇතුලේ තිබුණේ. මම හිතනවා දැන් කැමරාස් ගැන දන්න ඕන කෙනෙක්ට මේ ටික යූස් කරලා කැම් එක හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ටෙක් ගැජට්ස් ගැන වීඩියෝස්, ට්‍රැවල් වීඩියෝස්, ඒ වගේම ඇන්ටික් ටෙක් ගැජට්ස් ගැන වීඩියෝස් බලන්න ඕනනම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන නිපුන් ජයසේන YouTube channel එකේ තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් උදාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලාගන්න මේ වීඩියෝ share කරන්න. තවත් වීඩියෝකින් හම්බ වෙනවා. අදරම ගිහිල්ලා එන්න. ඔයාලට සුබ දවසක්.